නැවතත් අපි මුණ ගැහෙනව අඟහරු වරු දවසේ පෙම්වල තුළින්. ඉතින් කලින් ඔබට පුංචි මතක් කිරීමක් මම කරා මේ මනස ගැන. සමහර වෙලාවට ඔබේ අතේ පයේ තියෙන තුවාලෙ වලින් ඔබ පීඩාවටපත් නොවන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබේ මනසේ තියෙන පුංචි රෙදිමකින් පුංචි තුවාලයකින් ඔබ මුළු ජීවිත කාලෙම විඳවන කෙනෙක් වෙන්න පුළුවන්. මනස කියන්නේ හරි අමුතු දෙයක්. ඉතින් මේ මනස ඔබ හරියටම කොතනද තියාගන්න ඕනේ? අපි දුකින් ඉන්න ඕනේද? අපි සතුටින් ඉන්න ඕනේද? සමහරට ඔබට ඒක කන්ට්‍රෝල් කරගන්නවත් බැරි තරමට ඔබ මනස ගැන දන්නේ නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් මනස ගැන ඉගෙන ගන්න එක එක්තරා ආකාරයක ඔබේ ජීවිතයේ සතුට දුක පාලනය කරන්නත් හොඳ හේතුවක් බවට පත් වේවි. ඉතින් මනසත් එක්ක හරි හරියට හරඹ කරන කෙනෙක් තමයි අද දවසේ අපි කතා බහ කරන්න කැඳවාගෙන ඉන්නේ මැදිරියට. ඔබට බොහොම හුරු පුරුදු කෙනෙක් මම නැවත එතුමා ගැන කියලා හඳුන්වා දිය යුතු නැහැ. නමුත් මේ තියෙන තත්ත්වයේ රටේ තියෙන තත්ත්වයත් එක්ක මේ ඇඳිරි නීතිය දාලා තියෙන වෙලාවක ඔබට කතා කරන්න ඔහුගේ කාර්යබහුලත්වය නොතක අපිත් එක්ක සම්බන්ධ වීම ගැන ස්තුති කරන ගමන් මැදිරියට පිළිගන්නවා මානව හැකියාව විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ මහත්මයා. අයිබුවන් සුබ දැසනක්. අයිබුවන් සුබ දැසනක්. ඉතින් මේ දැන් ඔබතුමාත් එක්ක අපි ගිය සතියේත් කතා කරා. අපිට ඔක්කොම කතා කරලා ඉවර කරන්න බැරි වුණා. මනස කියන්නේ ලොකු පුළුල් මාත්‍රකාවක් නේ. ඉතින් ඇත්තටම මේ මට කියන්න ඔබතුමා අපි මෙතනින් පටන් ගමු. දුක සහ සතුට මනස ගැන හොඳට දන්න කෙනෙක්ට පාලනය කරගන්න පුළුවන්ද? දුක සහ සතුට මනස හොඳටම දන්න කෙනෙකුට පාලනය කරගන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් බුද්ධි වර්ග හතරක් ගැන කතා කරනවා. මේ බුද්ධි වර්ග හතරට කියනවා EQ, AQ, CQ, IQ කියලා. දැන් IQ මම කියන ඔබ සීල දෙනවා දන්නවා. එතකොට අපි ඉස්කෝලේ මනින්නෙත් IQ. එතකොට EQ කියලා කියන්නේ ඉමෝෂනල් කෝෂන්ට් කියන එක. ඒකෙන් තමයි EQ වෙන්නේ. අරක ඉන්ටෙලිජන්ට් කෝෂන්ට්, මේක ඉමෝෂනල් කෝෂන්ට්. ඉමෝෂනල් කෝෂන්ට් කියලා කියන්නේ කොහොමද භාවයන්, එහෙම නැත්නම් දුක සැප, දුක සතුට කියන දේවල් අපි පාලනය කරගන්න අපිට තියෙන හැකියාව. EQ. ඊගවට කියන CQ කියලා, ඒ කියන්නේ මේ ක්‍රියේටිව් කෝෂන් කියන එක. ඒ කියන්නේ නිර්මාණශීලී භාවය. දැන් අපි දන්නවනේ, දැන් තිල්නේ මොන හරි දෙයක් කියන්නේ ගියාම ඒක ටිකක් රහ කරලා කියනවා. අන්න ඒක නිර්මාණශීලී භාවය. එතකොට AQ කියන්නේ ඊට වැඩිය වෙනස් දෙයක්. ඇඩ්වර්ස් කෝෂන් කියන එක. ඒ කියන්නේ අපිට නරක අවස්ථාවදී, දැන් මේ වගේ පීඩාකාරී අවස්ථාවකදී අපිට බවුන්ස් බැක් වෙන්න, කියන්නේ නැවත නැගී සිටීමට තියෙන හැකියාව. කවුරු හරි වෙලාවට වට බැනලා ගියා, තැන්කියු කියලා බාර අරගෙන යන එක. දැන් සමහරලාට අපි දකිනවා ඉතාමත්ම නරක විදිහට වාහනේ එලවන උන මෝඩ වැඩක් කරලා බනින්නත් එනවා. හැබැයි සමහරු හිනා වෙලා යනවා. ඉතින් මොකද දන්නව, අරයක් කුණු කරත්තයක් කියලා. ඉතින් ඔකේ කතාව කියන්නේ අර බැන බැන පාරේ හරක් එහෙම ඉන්න අය, ඒගොල්ලෝ කුණු කරත්, ඒගොල්ලෝ කුණු දදා යනවා හැම තැනම. ඉතින් අපි මොකටද කුණු ගන්න? ඉතින් ඒකින්ද හිනා වෙලා බාර ගන්න පුළුවන්. ඒතර EQ, මේ EQ කියලා කියන සමහර කොටසක් ඉන්නවා මිනිස්සුන්ගේ. සමහර කොටසක් ඉන්න අපේ නම් EQ කියන මට්ටම 25ට වඩා අඩු නම් අපේ බුද්ධි පරීක්ෂණ වලදී එයාට මොනවා කිව්වත් ගහනක් නැහැ. එතකොට ඒකත් එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද දැන් අම්මා බැන්නට කොච්චර බැන්නත් වටින්නේ නැහැ, ගාණක් නැහැ. දැන් ඒ වගේ අය, මේ EQ අය, එක අඩු අයගෙන් තමයි මේ වෙලෙත් මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මොකද කොයිතරම් දැන් අපිට බය වෙන්න ඕනේ කාලයක් මේ ඇවිල්ලා තියෙන්නේ. ඒතර මේගොල්ලෝ බය වෙන්නේ නැතුව මේ ඒ වගේ අයද ඇඳිරි නීතිය වෙලාවේදී එළියට බහලා හොනේ. ඔව්, දැන් මම දැක්කා දැන් මේ EQ එක අඩු මානසික උමතු පුද්ගලයෝ උදැල්ල දාගෙන ගිහිල්ලා බීලා එනවා යාළුවොත් එක්ක. මොකද අර ගොවියෝ කියලා පෙන්නන්න මේ කාවද අන්දවන්නේ. ඔයාට පොලිසිය රවට්ටන්න පුළුවන්, හැබැයි ඔයාට මේ ලෙඩේ රවට්ටන්න බෑ. අනිවාර්යයෙන්. ඉතින් ඒක හොඳටම පේනවා අර IQ කියන එක බිඳුවයි කියලා. ඒ කියන්නේ පොඩ්ඩක්වත් නැහැ කියන එක පේනවා. ඒක අපිට මේ සතුට හෝ දුක ඒක තියෙන්නේ අපි බාර ගන්න විදිය අනුව. දැන් චුට්ටක් හිතන මරණයක්. දැන් තින්නේ මගෙත් එක මේ මොහොතකට කලින් කතා කරමින් හිටියනේ මේ මරණාරංචියක් කියපු එක. එතකොට දැන් මරණයක් කියන එක සැබවින්ම දුක් වෙන්න ඕන දෙයක්ද? දුක් වෙන්න ඕන අවස්ථාවක්ද? මරණය දුක් වෙන්නේ ජීවිතේ ඉන්න අයට විතරයි. මරණය බොහෝ වෙලාවට ඒ මැරෙන කෙනාට බොහොම සතුටුදායක, ඉතාමත්ම මේ රමණීය අත්දැකීමක් වෙනවා. හොඳට ජීවිතේ ගත කරපු කෙනෙක්. ඒ කියන්නේ එයාව අරගෙන යන්න කට්ටිය ඇවිල්ලා ඉන්නවා. මේ දුකින් මිදෙනවා. මේ දුකෙන් මිදෙන එයා වෙනාත්ම භවයකට යන්නේ. එයාට ඒ ට්‍රාන්ස්මිෂන් එක, ඒ කියන්නේ එයාගේ මේ ජීවිතේ ඉඳලා ඊගාව ලෝකෙට ගෙනියන්න එයා දන්න, එයාට අඳුරන, එයාට ආදරය කරපු කලින් ඥාතින් වෙලා හිටපු කට්ටිය අවිල්ල ඉන්නවා. මේ මරණාසන්න අත්දැකීම් කතා කරන ඕනම කෘතියක, ඕනම කෙනෙක්ගේ අත්දැකීම් එක මේ දේ සමානුපාතික වෙනවා. එතකොට
මේක ප්‍රශ්නයක් වෙන්නේ දැන් දැන් මට මතකයි එක සිදුවීමක් එක කාන්තාවක් කියනවා මේ අයියේ අයියේ මොකද ඔය ගහ උඩ බහින්න බිමට ඇය හොඳට මසනින් පේනවා මම බලනකොට එළියේ මේ ලොකු කළු වඳුරෙක් ඉන්නවා උඩ ඉතින් ඒ දැන් අපි දන්නවනේ බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරලා තියෙන බොහොම උද්දච්ච විදිහට අහංකාරයෙන් හිටියානම් එහෙම යම් කිසි කෙනෙක් ඊළඟ ආත්මෙ උපදින්න පුළුවන් හොඳටම අවස්ථාව තියෙන්නේ වඳුරෙක් විදිහට. ඉතින් මේ අරය තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ ඇවිල්ලා ඉන්න ඉතින් ඒ මේ දේවල් වල මේකද අපිට පේන ලෝකේ කියන්නේ අපේ දැනුම් පද්ධතියට අනුව අපි සමහර දේවල් හරි වැරදි කියලා කියනවා. ඉතින් එතකොට මේක සාපේක්ෂ දෙයක්. එතකොට මරණය පවා කෙනෙකුට සතුටක් ඇති. ඒ කියන්නේ එයාට හොඳ මම දන්නවා මගේ මාමණ්ඩි මිය ගිය වෙලේ මේ වගේම නරක කාලයක ජීවිපි අර තිබුණු කාලේ කලබල තිබුණු කාලේ කොළඹ මහ රෝහලේදී දැන් රැට අපිට ගිහිල්ලා බලන්න බෑ. එතකොට මම හුව ගාව ඉඳලා මම හැන්දෑවේ යනවා. මොකද රැට ඉන්න බැරි ඉන්න හොස්පිටල් එකේ. මම උදේ පාන්දර කර්ෆ්යු වයින් කරපු ගමන් මම යනවා හොස්පිටල් එකට. මම යනකොට ඔහු මිය ගිහිල්ලා හැබැයි මං දැන් ඔහු මිය ගියා කියලා මට කියනවා. මං ගිහිල්ලා ඔහුගේ බොඩි එක ගාවට යනකොට මම දකින ඔහුගේ මූණේ තියෙන ප්‍රසන්නම හිනාව තෙක්ක මේ මූණ තියෙනවා. ඉතින් ඒක දැක්ක ගමන් මට පුදුමාකාර සතුටක් දැනුනේ. මොකද මම දන්නවා මේ මූණ දැක්ක ගමන් ඔහු ඉතාමත්ම හොඳ තැනක ගිහිල්ලා උපදින්න ඇති කියලා. ඔහුට බොහෝම මොකද ඔහු ජීවත් වෙච්ච කාලෙත් බොහොම අනිත් අය වෙනුවෙන් ජීවත් වෙච්ච කෙනෙක්. ඒතර ඔහු හොඳ ගමනක් යන්න ඇති කියන එක හිතනවා. මම ඇත්තටම දැන් මේ ප්‍රෝග්‍රෑම් එක මගේ අම්මයි තාත්තයි බලාගෙන ඉන්නවා. මම මගේ අම්මට තාත්තට වන්නත් කියලා තියෙන්නේ අඬන්න එපා මොහොතක. ඒ වගේ මොහොතක අඬන්න එපා. මොකද එයා දැන් මැරෙන්න යන කෙනෙක්ගේ ගාවේ ඉඳලා අනේ මැරෙන්න එපා කියලා අඬනකොට ආත්මයට තමන්ට අවශ්‍ය කරන තැනට යන්නේ ගමනට යන්න බැරි වෙනවා. හිත හදා ගන්න බැරි වෙනවා. එතකොට අපි පුළුවන් තරම් අපි ඒ වගේ වෙලාවට පවා කරන්න ඕනේ යා කරපු පින් මතක් කරගන්න. ඔයා මේ තරම් දේවල් කළා තියෙන කෙනා. එතකොට තමයි අර ස්වභාවයෙන්ම මේ නිර්ආමිස ප්‍රීතිය සතුට කියන දේ හිතට ඇති වෙන්නේ. ඉතින් සතුට කියන දේ කල්ටිවේට් කරගන්න පුළුවන් දැක එකේ කිමිකල්ස් හතරක් තියෙනවා. දැන් සතුටට බලපාන ප්‍රධානම කිමිකල්ස් හතරක් තියෙනවා. මේ කිමිකල්ස් හතරට කියන ඩෝස් කියලා. ඩෝස් කියලා කියන්නේ ඩොපමින්, ඔක්සිටොසින්, සෙරටොනින්, එන්ඩෝෆින්. මොන බෙහෙත් ජාති හතර? ඔක්සිටොසින් මම අහලා තියෙනවා. එතකොට ඩොපමින් තමයි මේකේ මේ මූලික උත්තේජකයනේ ඩොපමින් හරහා. දැන් ඔබ හිතන්න දැන් ඔන්න මේ වගේ කාලයකදී පවා දැන් අපිට මරණය කියන දේ කොයි මොහොත වෙයිද දන්නේ නැහැ. මොකද අපි දකිනවා මේ මිනිස් බෝම්බ විදියට ඉන්න පුද්ගලයෝ ගිහිල්ලා මේ අනිත් අයවත් විනාශ කරගෙන තමන් විනාශ වෙන විදිය දකින සෝචනීය කාලයක් තියෙන. ඒ වගේම අර එංගලන්තයේ අගමැතිවරයා ඇත්තටම හරිම අගමැති ධූරයකට සුදුසු පුද්ගලයෙක්ද කියන දේ තිතන. නමුත් ඔහු කියනවා මේක හොඳ වෙන්න කලින් නරකම දේ බලාපොරොත්තු වෙන්න කියලා. එතකොට ඇමරිකාවේ ජනාධිපති කියනවා 102ක් මැරෙන එක බලාපොරොත්තු ඉන්න කියලා. ඉතින් එහෙම වෙලාවක අපිට කොයි තරම්නම් අපේ හමුදාවන් ගැන අපේ වෛද්‍ය සේවය ගැන කොයි තරම් ප්‍රශංසාමුඛයෙන් කතා කරන්න පුළුවන්. දැන් තාමත් මං එනකොටත් මග හිටපු පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන් ඒ අය දැන් මාව මෙතෙන්ට ගෙනාවු මුදිත රියදුරු මහත්මයා. දැන් අපි ඒගොල්ලොන්ට කොයි තරම් හදවතින් තුති පුදන්න ඕනද, තැන්ක් යූ කියන්න ඕනද? මේ දැන් මේ බලන්නේ මේ සියලු දෙනා තමන්ගේ ජීවිත අනතුරක තියාගෙන තමයි මේගොල්ලෝ ඇවිල්ලා සේවය කරන්නේ. කිසිම නෑදෑ හිතවත්කමක් නැතුව අපිට කිසිම නේද හිතවත් කමක් නැත. දැන් මේ channel එක පවත්වාගෙන යන්නේ මම ඔබ ඉස්සරහට අද උදේ එන්නේ තව මිනිස්සු 1000කට වඩා වැඩි පිරිසක්. මොකද මෙතන විතරක් නෙමෙයි මේ transmission centers මේ හැම තැනකම. ඒතකොට අපිට මේක කරන්න වෙන්නේ නැහැ විදුලිය නැත්තම්. ඒතකොට මේ හැම දෙයක්ම එකින් එකට සම්බන්ධ වෙච්ච දාමයක් තියෙන. ඒතර අපි ස්තුති කිරීම හැමතිස්සෙම මේ අගේ කිරීම පුරුදුනොත් ඩොපමින් කියන දේ ඔළුවේ හැදෙන්න පටන් ගන්නවා. ඉතින් මේ කාලේ වට ඩොපමින් හදා ගන්න පුළුවන් හොඳම කාලේ. මොකද මේ දැන් අර පහුගිය කාලේ වෙලාව තිබුණේ නැහැ නේ ඩොපමින් හදා ගන්න. දැන් ඔන්න ඔබට ඔබේ අම්මට ඔබේ බිරිඳට හැමතිස්සෙම තැන්ක් යූ කියන්න පුළුවන්. කෑම ටික හදලා දෙනවට, කෑම ටික රහ කරලා දෙනවට. අනිත් එක මේ ජන්ක් ෆුඩ්ස් මොනවත් නැතුව දැන් මේ ළමයි මේ දවස්වල කන්නේ. එතකොට ඕක ඩොපමින් හැදුනෙන් පස්සේ ඊගවට එන ඔක්සිටොසින්. ඔක්සිටොසින් හැදෙන්නෙම හග් කරා. ඉතින් මේ දවස්වල නම් ඔන්න විශේෂයෙන්ම අර ඔක්සිටොසින් හදාගන්න බෑ මේ දවස්වල අපිට. ඔක්සිටොසින් හදාගන්න බෑ. ඊශ්‍රායලයේ
ආරක්ෂක ඇමැත්තුමා ඉතාමත්ම ලස්සන ප්‍රකාශයක් කරලා තිබ්බා. ඊශ්‍රායලයත් අපි වගේම මේ ඉන්ටෙලිජන්ස් තින් ඉහළින්ම තියෙන රටක්. ඊශ්‍රායලයේ අංක එක වෙනකොට අපි අංක දෙකට ඉන්නේ රෑන්ක්ස්. එතකොට ඊශ්‍රායලයේ ආරක්ෂක ඇමැත්තුමා කියනවා කිසිම විදියකින් මේ දවස්වල දරුවෙක් සෙල්ලම් කරලවත් ගිහිල්ලා මොනම හේතුවකින්දවත් ගිහිල්ලා සීයා ආච්චි ගවට මේ දවස්වල යන්න එපා. මොකද සීයා ආච්චිව පරිසම් කරන්න ඒගොල්ලෝ තමයි අපි ඇත්තටම ගෙදර තියාගෙන හුඟක්ම පරිසම් කරන්න ඕනේ, නිරෝධානය කරන්න ඕනේ. ඒගොල්ලෝ ගාවට අපි යන්නේ නැතුව ඉන්න ඕනේ. හැබැයි ආදරය දෙන්න, ෆෝන් එකෙන් කතා කරන්න, සීලු දේ දෙන්න, ඈත ඉඳලා කතා කරන්න. හැබැයි ළඟට යන්න එපා, ඔක්සිටොසින් හදාගන්න එපා. සෙටුනින් හැදෙන්නේ හිනා වෙන සෙල්ලම් කරාම. ඉතින් මේ දවස්වල ඔබට සමහරවිට පරිගණකයෙන් කරන්න පුළුවන් සෙල්ලමක් තියෙනවා. කාඩ් අතක් ගහන්නත් සමහරවිට පිට කට්ටියත් එක බෑ, කැරම් අතක් ගහන්න බෑ. බෝල ගහන්න නම් කොහොමත් බෝල ගහන්න එපා. මොකද බෝලෙම පුළුවන් මේක වාහකයෙක් වෙන්න. ඒකින්ද බෝල සෙල්ලමට නම් කොහොමත් යන්න එපා. ඊගවට එන්ඩෝෆින්ස්. එන්ඩෝෆින්ස් හැදෙන්නේ හිනා වුණාම. ඉතින් දුක හිතෙනවා වෙනකොට කොමඩියක් බලන්න, හොඳට චිත්‍රපටිය අර බලන්න, හිනාවට සන්තෝෂකින්. ඒතර හිනාව සතුට කියන දේ ඔබ ගව තියෙන්නේ. දුක පැත්ත ගැන අපි කොහොමද කතා කරමුද චුට්ටක්? දුක කියන එක දුක නැති කර ගන්න අපි කොහොමද ඉන්න ඕනි කියන කාරණාව. දුක දැන් අපිට දුක ඇති වෙන්නේ පළවෙනි දේ දුක ඇති වෙන්නේ මමත්වේ නිසා. ඒ කියන්නේ මට මම හැමදේම මට ඕන විදියට කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ එයා මෙහෙම වෙන්න ඕනි. දැන් අපි කිමුකෝ දැන් වෙන මේ පුංචි උදාහරණයක් ගමුකෝ. තිලිනටත් හරියන්න මටත් හරියන හරි ගමුකෝ. අපි කිමුකෝ මොකක් කර ප්‍රේම සම්බන්ධයක් තියෙනවා. දැන් විතර ප්‍රේම සම්බන්ධයක් තියෙනකොට ඒ ඔබේ පාර්ට්නර් ඔබ හිතනවා එයා ඉන්න ඕනේ මෙහෙම කියලා ඔබට තියෙනවා පොඩි ස්ට්‍රක්චර් එකක්. අන්න මෙන්න මේ විදිහට තමයි එයා ඉන්න ඕනේ. එයා මෙහෙම දැන් ඒ කියන්නේ දැන් ඔන්න අපි කිමුකෝ ටැග් එකක් ගිහින් දුන්නා. එහෙම නැත්නම් ඔබ මොකක් හරි කතාවක් කිව්වා. එතකොට එයා මේක ලොකුවට බාර අරගෙන අනේ තැන්කියු කියලා කියන්න ඕනේ. එතකොට දැන් මේක ඒ විදිහට නොවෙනකොට අපිට දුක හිතෙනවා. දැන් චුට්ටක් හිතන්න, අම්මා වැඩැරලා යනවා ගෙදර. අම්මා ගෙදර වැඩැරලා යනකොට දරුවා ඉස්කෝලේ ඇරලා ආපු ඇවිල්ලා ඒ ඇඳුම් බෑග් එක පිටින්ම ඒක ඇඳුම් බෑග් එකක් බිම දාලා සමාවෙන්න පොත් බෑග් එකක් බිම දාලා ඇඳේ යුනිෆෝම් එක පිටින්ම ඉන්නවා. දැන් එතන අම්මා බලාපොරොත්තු වෙන දේ ඒක නෙමෙයි. අම්මා ඒ වෙලේ මොකද කරන්නේ? මෙයාට කෑ ගහනවා, මොකද පුතේ මේ තාම කෑවේ නැති කියලා. සමහරලාට ඇයි දරුවා එහෙම ඉන්නේ? දැන් අපි ඒ දරුවා එහෙම ඉන්නේ කියන එක ඇයි කියලා අපි එයාගේ සපත්තුවට ගිහින් බැලුවොත්, අපි කියන්නේ එයාගේ ඇංගල් එකෙන් බැලුවොත්, එයාගේ පැත්තෙන් බැලුවොත් අපිට හිතා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට හුඟක් දේවල් තියෙනවා. දැන් අපි මම පුංචි උදාහරණයක් කියන්නම්. දැන් ඒ දරුවා ඊට කලින් දවසේ ලස්සන රචනාවක් ලිව්වා. මෙයා මේ රචනාව හුඟක් මහන්සි වෙලා ලිව්වා. එයා ලිව්වේ මේක හෙට ටීචර්ට දුන්නාන් පස්සේ ටීචර් හුඟක් අගේ කරයි කියලා හිතාගෙන. ටීචර්ගේ ආදරේ ගන්න, ටීචර්ගෙන් පිළිගැනීම ගන්න තමයි මේක ලිව්වේ. නමුත් ටීචර් මේක දිහා බැලිව්වත් නෑ, මේ ටීචර් දා මොකකට හරි බැන්නා. දැන් එයා ගෙදර ආවේ අවුලේ. ගෙදර ආවේ අර ප්‍රශ්නවලු තියාගෙන. එයා ඒ හින්දා තමයි අර විදිහට හැසිරෙන්නේ. එතකොට අපිට ඒ මොහොතේ අම්මා අර චුට්ටක් ළඟට ගිහලා ඔළුව අතගාලා, ඇයි පුතේ අද මෙහෙම, ඇයි අද යුනිෆෝම් එකවත් අයින් කරේ නැත්තේ, මොකක්ද මගේ පුතාට උනේ කියලා කිව්වොත් සමහරට එයා කියන එකක් නැහැ ප්‍රශ්නේ. හැබැයි එයා එයාගේ අම්මට අසීමිත ආදරය වෙන්න පටන් ගන්න. මොකද එයා දන්නවා අම්මට මාව තේරුණා කියලා. එතකොට මෙන්න මේ වගේ. දැන් තව මම පුංචි උදාහරණයක් මම කියන්නම්කෝ. දැන් ඔන්න මම තිල්නිට මම කියන තිල්නි, ඔයා මේ රසිකට කියන්න මම කෝල් එකක් දෙන්න කිව්වා කියලා. දැන් මම බලාගෙන ඉන්නවා රසිකා කෝල් එකක් දෙනකන්. රසිකා කෝල් එකක් දුන්නේ නැහැ. දැන් මට කේන්ති යනවනේ. ඔව්. එතකොට මං කේන්ති යන්නේ මොන හින්දද? රසික මට කෝල් කරේ නැහැ. එතකොට මං හිතනවා රසික මාව ගණන් ගත්තියවත් නැහැ, මම යට එච්චර පණිවිඩ යවන. හැබැයි කොච්චර දේවල් වෙන්න පුළුවන්ද? තිලිනිට අමතක වුණා වෙන්න පුළුවන්. තිලිනිට මං පණිවිඩේ කිව්වා තිලිනි රසිකට කියන්න කෝල් කරා, රසිකාගේ ෆෝන් එක වැඩ කරේ නැහැ. තිලිනි සමහර රසිකා ඔබතුමාට කතා කරනකොට මම කැමති වෙන්නත් පුළුවන්. ඒ නිසා නොකිය වෙන්නත් පුළුවන්. නොකිය ඉන්නත් පුළුවන්. සමහර රසික මට ගන්නවා. ගන්නකොට මගේ ෆෝන් එක එන්ගේජ් කරලා එයා දෙතුන් පාරක් උත්සාහ කළා වෙන්න පුළුවන්. කියන්නේ අර අපි හිතාගෙන ඉන්න දේට වඩා පැහැදිලිව වෙන දේවල් සිදු වෙන්න පුළුවන්. එතකොට මේ දේවල් සිදු වෙනකොට ඒ හින්දා වුණ අපිට දුක ඇති වෙනවා. මේක පළවෙනි දේ. දැන් අපිට මේ වගේ දවස්වල දැන් මේ මරණ සහ දැන් අපි විශේෂයෙන්ම දැන් ප්‍රවෘත්ති බලනකොට ඉතාලියේ තියෙන තත්ත්වේ
ඒ වගේම මට අද උදේ ඇත්තටම මට පොඩි වේදනාවක් ඇති වෙච්ච සිදුවීමක් වුණා. මම එතකොට මම කියන්නම් ඒක මම කොහොමද ජයගත්තේ කියලා. දැන් මම උදේ පාන්දර මගේ මිත්‍රෙක් මැක්සෙල් රණසිංහ, මැක්සි මගේ බොහොම හොඳ මිත්‍රෙක්, මම වගේම පුහුණු කරුවෙක්. මේ ඉතින් මැක්සි මට එවලා තිබුණා වීඩියෝ එකක්. ඒ වීඩියෝ එකේ තියෙනවා එංගලන්තේ වීඩියෝ කරගෙන යන හොස්පිටල් එකක් අස්සේ යනකොට හොස්පිටල් වල ඩොක්ටර්ස්ලා ඉන්න කාමර එළියේ පොඩි පොඩි ටැග් මාක් කරලා තියෙන බිම නිදාගෙන ඉන්නවා ලෙඩ්ඩු. එතන මට එකපාරට මට මතක් වුණා මම එංගලන්තයේදී මම ওই හොස්පිටල් වලට ගිහිල්ලා මට තියෙනවා ඒ අත්දැකීම තියෙන එතන මේ ඇඳක නෙමෙයි ඉන්නේ. දැන් අපේ නම් ඒ වගේ මට්ටමක් හිතන්න අපි කොච්චර තියෙද්දී එංගලන්තයේ අර සීතලේ අර මිනිස්සු ඉන්නේ බිම. එතකොට ඩොක්ටර් කෙනෙක් නැතුව නිකන් මැරෙන්නම දාලා ඉන්න මිනිස්සු වගේ. දැන් මේක දැකපුවම මට වේදනාවක් ආවා. ඉතින් ඒ වේදනාවන් ආවේ නැත්තම් අපි අමනුෂ්‍ය වෙන්න ඕනේ. ඉතින් ඒ වේදනාව දැනෙනවා. හැබැයි මට මේ මොහොතේ මට පාලනය කරන්න පුළුවන් දෙයක් තියෙදි. දැන් මේ වෙලේ මට ඒක පාලනය කරන්න බෑ. දැන් මෙහි මරණයක් පාලනය කරන්න අපිට වෛද්‍යවරු ඉන්නවා, අපිට හෙදියෝ ඉන්නවා, අපිට රෝහල් කාර්ය මණ්ඩලෙ ඉන්නවා. ඒ වගේම රෝහල් වල සමහරට අපි කතා කරන්නෙම නැති තාක්ෂණික කාර්ය මණ්ඩලෙ ඉන්නවා. ඔවුන් ඉතාමත්ම ලොකු මෙහෙයක් කරනවා. ඒ වගේම ඇම්බියුලන්ස් එකේ රියදුරු මේ සියලු දෙනා මේක දාමයක් මේ සෙට් එකම අපිට ඉන්නවා. හැබැයි එතකොට මට ඒ වෙලේ එතෙන්ට ගිහිල්ලා යාට වෙනුවෙන් කරන්න කිසි දෙයක් නැහැ. දැන් මේ අපේ මියගිය දෙන්න වෙනුවෙන් අපේම ජනතාව දෙන්නේ මියගිය ඔවුන් දෙන්න සමහරලාට උන් දෙන්න රෝගේ දැනගෙන ඉන්න ඇති. මොකද ඒ වෙලේ චූටි පණිවිඩයක් කියන්න ඕනේ. ඇත්තටම මේ ඒඩ්ස් වගේ ලෙඩක් නෙමෙයි කොරෝනා කියන්නේ. පුංචි අවසරයක් දෙන්න ඔබතුමා අපි වෙලාව බලලා. හොඳයි ඔබතුමාට අවස්ථාව. ඒඩ්ස් වගේ ලෙඩක් නෙමෙයි කොරෝනා කියන්නේ. COVID-19 කියන්නේ ඒඩ්ස් වගේ දෙයක් හංගගෙන ඉන්න ලැච්ච වෙන්න රෝගයක් නෙමෙයි. ඒක ඔබේ වැරද්දක් කියලා ඔබට හම්බෙන දෙයක්ුත් නෙමෙයි. ඒ හින්දා ඔබට මොනවා හරි රෝග ලක්ෂණ තියෙනවා නම් නිසි ආකාරයට දුරකථන අංකයට කතා කරලා දැනුම් දීලා යන්න මිනිස් බෝම්බයක් වෙන්නේ නැතුව. මොකද ඔබ මිය ගියාට සමහරට හිතන ඒ කියන්නේ අනිත් අයවත් මරා ගන්න ඕන කමක් තියාගෙනද යන්නේ කියලා හිතන විදිහට හැසිරෙන්න එපා. ඊට වෙලිය වෙන්න. එතකොට අපිට මේ වෙලේ ඔවුන් වෙනුවෙන් කරන්න දෙයක් නැහැ. හැබැයි අපිට පුළුවන් එක දෙයක් කරන්න. ඒක තමයි මෛත්‍රී කරන්න. මෛත්‍රී කරන්න මෙත් වඩනවා කියලා කියන්නේ ඔබ ඔබේ සිතුවිලි යොමු කරන්නේ ඒ දැන් මම උදේ පාන්දර මම ඊට පස්සේ කරේ මගේ සිතුවිලි මා යොමු කරා ඒ රෝගීන්ට ඔවුන්ට සුවය ලැබේවා. මට මොකද මගේ සිතුවිලි ඒක කම්පනයක්. ඒකට ෆ්‍රීකවන්සි එකක් තියෙනවා. ඒ ෆ්‍රීකවන්සි එක ඒ වගේ ෆ්‍රීකවන්සි හැමතැනම හදනකොට ඒක සිදු වෙනවා. පුංචි උදාහරණයක් විදිහට මට නිශ්චිතවම අවුරුද්ද මතක නැහැ සමාවෙන්න. මට නිශ්චිතව අවුරුද්ද මතක නැහැ. ඔබ මගෙත් එක්ක ආවෝ ෆේස්බුක් එකේ හරි සම්බන්ධ වුණොත් මම රිසර්ච් එකේ මේ සෝස් එක හරියටම කියන්නම්. ඇමරිකාව පරේක්ෂණයක් කරා. ඇමරිකාවේ මේ හුඟක්ම මේ රෙකී මියුසික් තියෙනවා සහ රෙකී හීලින් කියලා තියෙනවා. රෙකී හීලින් කියලා කියන්නේ සිතුවිලි අධ්‍යාත්මය පාවිච්චි කරලා කොහොමද ලෙඩෙක් සූපත් කරන්න කියලා. එතකොට මේ වගේ රෙකී භාවනාව කරන පිරිස එකතු කරලා ඒගොල්ලන්ට කිව්වා භාවනා කරන්න, මෛත්‍රී වඩන්න, මෙත් වඩන්න කියලා. එතකොට ඔබ දන්නවා සමහරට ඇමරිකාවේ තමයි බුදුදහම දැන් ඉතාමත්ම හොඳම විදියට තියෙන රටක්. මොකද පන්සල් තියෙනවා, නමුත් ස්වාමින් වහන්සේලා සමහරලාට නැහැ. ඒ වෙලාවට එන ඒගොල්ලෝ ඇවිල්ලා භාවනා කරලා ආපහු යනවා. ඒ හොඳ ගෙදරින් එකක් තියෙනවා. එතකොට මේ මොහොතේ ඉවත් දැන් සේරම නැවතිලා තියෙන්නේ. හැබැයි ඔවුන්ට කියවා මෙන්න මේ කාලය තුළ මෙන්න මේ කාලේ අපි බලනවා මේ කාලයේ මෛත්‍රී කිරීම කරන්න කියලා. 8%කින් ඇමෙරිකාවේ ස්ත්‍රී දූෂණ, මිනිමැරුම්, ලෙඩ රෝග, මේ යෑම සියල්ල අඩු වෙලා තිබුණා 8%කින් ඒ කාල පරිච්ඡේදය තුළ. එතකොට ඒ භාවනා කරලා ඉවරනකොට ආපහු අරක අර මට්ටමට යනවා. ඒ කියන්නේ දැන් අරක අහම්බෙන් වෙච්ච දෙයක්ද කියලා බලන්න. මොකද මම දැක්ක YouTube එකේ මේ දවස්වල ෆේස්බුක් එකේ රිසර්ච් එකක් යනවා, මේ පොඩි එකක් යනවා, වතුරු බෝතලයක් මේ රත්න සූත්‍රයේ කිව්වෙන් පස්සේ බුබුලු දානවා කියලා. ඉතින් පිරිතේ හස්කම ගැන කතා කරන්න දෙයක් නැහැ. පිරිත අතිශයින්ම බලවත්. ඒක අතිශයින්ම හස්කම. හැබැයි මේ වගේ අවිද්‍යාත්මක පරේක්ෂණ කරලා පිරිතට තියෙන ගෞරවය නැති කරවන්න එපා. මොකද හේතුව ඒ වගේ පරේක්ෂණයක් කරනවා නම් ඒකට ගන්න ඕනේ එක හා සමාන බෝතල්, එක හා සමාන වතුර, එකම වතුර.
අනිත් දේවල් වලට ඒක නොදී තියෙනවනේ. එතකොට බලන්න ඕනේ අරක විතරක් වුණාද කියලා. සමහරට අර නූල දාලා තිබ්බන් පස්සේ නූලේ තියෙන රසායනික සංයෝග එක්ක මුසු වුණන් පස්සේ මොන හරි ප්‍රතික්‍රියාවක් කරන්න වෙන්න පුළුවන් වතුරට දවස් දෙකකට පස්සේ. ඒකෙන්ද ඉතාමත් හොඳයි මේ පරීක්ෂණ කරනක. හැබැයි මොන දේ කිව්වත් මොන දේ කරත් මෛත්‍රිය තමයි ඔබට තියෙන ලොකුම ශක්තිය. මේ වෙලේ මේ මෛත්‍රී භාවනාව කරන්න කරන්න ඔබ තුළ තියෙන අසතුට ඔබෙන් නැතිවේවි, දුක ඔබව හැරදා යාවි. ඔබට ඊට වඩා ඔබේ සිතුවිලි තාමත් මෙහාපත් තැනකට ගේන්න පුළුවන්කම ලැබෙයි. හොඳයි. ඉතින් මේ ඒ අතරතුර ඔබටත් සමහර විට දැන් මේ දවස්වල තියෙන මානසික පීඩාව සමහරට වැඩි වෙන්න පුළුවන්. හිතාගන්න බැරි වෙන්න පුළුවන්. ඔබත් එක්ක වටේ ඉන්න ඇති කියලා සමහරු ඉන්නවා. මේ සනත් මහත්මයා දැන් ගෙදර ඉන්න ඇයට මේවා කියන්න බෑ. හොඳම යාළුවන්ට තමයි කතා කරන්න ඕනේ. සමහර වෙලාවට හොඳම යාළුවන්ට කතා කරන්න බෑ ගෙදර ඉන්න නිසා. ඒ කියන්නේ අපි එක එක්කෙනා හුරු පුරුදු වෙලා ඉන්න ක්‍රමයක් තියෙනවානේ. ඒ ක්‍රමෙන් මිදුනහම චුට්ටක් ඔය ප්‍රශ්නේ ඇති වෙනවා. ඉතින් එහෙම අයට එතුමාව සම්බන්ධ කරගෙන දැන් මේ දවස්වල හම්බ වෙන්න එන්න බැරි නිසා ඔන්ලයින් මේ ගනුදෙනු ටික කරගන්න පුළුවන්. මම දුරකථන අංකය මතක් කරන්න. 0773 658 658 0773 658 658 කතා කරලා කාලෙ වෙන් කරවාගෙන ඒ සම්බන්ධ ගැටලු තිබෙනවා නම් ඔබට විසඳා ගන්න පුළුවන්. දැන් මේ සමහර අය ඉන්නවා. දැන් මම පෞද්ගලිකව හිතනවා මම හොඳයි. මම හොඳ කෙනෙක්. මං කාටවත් වරදක් කරන්නේ නැහැ. මම හොඳට ජීවත් වෙන කෙනෙක් කියලා. හැබැයි අපේ ජීවිතවල අර අර ඒ කියන රාමුව ඇතුලේ මට හිතනවා සමහර විට මගේ රාමුව ඇතුලේ ඔබතුමා හොඳ නැහැ. ඔබතුමා කරන සමහර දේවල් මං කැමති නෑ ඒවට. මට හිතෙන්නේ ඒක නරක වැඩක් කියලා. ඒතකොට සමහර වෙලාවට මේ සිද්ධිය හමුවෙත් අපි දකිනවා. දැන් මේ අර ඔබතුමා කලින් කිව්ව උදාහරණ වගේ මේ ඇඳෙන නීතිය වෙලාවේදී අපි දකිනවා මැනික් කරනවා. සමහර වෙලාවට නැති වෙච්ච ආච්චි කෙනෙක්ගේ මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් අරගෙන බේත් ගන්න කියලා එළියට බහිනවා. සමහර විට ඔය අය අතරින් කෙනෙක් හිටියොත් COVID-19 තත්ත්වයේ හමුවේ පෙළෙන කෙනෙක් ඒ හරහා සමාජයට මේක බෝ වෙන්න පුළුවන්. මං අහන්නේ මේ රෝගය සහ අනිත් පැත්තනොත් ගත්තහම ආත්මාර්ථකාමීත්වය කියන එක කොහොමද හැදෙන්නේ? ඇයි මිනිස් ආත්මාර්ථකාමීත්වය කියන දේ හැදෙන්නේ හැමතිස්සෙම තමන්ගේ අවශ්‍යතාවයන් ගැන විතරක් හිතන අය. එතකොට සාමාන්‍යයෙන් අපි බුද්ධි පරීක්ෂණයක් කරනට මොලේ කරන පරීක්ෂණය කරනට කාගේ හරි මෙන්න මොලේ මේ කොටස මේ වම් පැත්තේ මොලේ මේ ඉස්සරහ තියෙන කොටස වැඩි නම් ඒකේ තියෙන නියුරෝන්ස් ප්‍රමාණය වැඩි නම් දැන් මම දන්න විදිහට ඕක තමයි හේතුව. ඒතකොට මගේ ගාවට කවුරු හරි කෙනෙක් ආපු ගමන් මං කරන වැඩේ ඕක කවුන්ට් කරනවා. සාමාන්‍ය බ්‍රේන් එකේ තියෙන නියුරෝන්ස් ස්ට්‍රෙන්ත් එක කොහොමද කියලා අපිට පොඩි කැල්කියුලේෂන් එකක් තියෙනවා. අපි ඔය කැල්කියුලේෂන් එක කරනවා. එතකොට මේක වැඩි නම් එයා ඊගෝ එකක්. එයා හැමතිස්සෙම බලන්නේ ආත්මාර්ථකාමී විදිහට. එතකොට මෙන්න මේක තියෙන කට්ටිය ඊට වැඩි හුඟක් වෙනස්. ඒගොල්ලෝ අනිත් අය වෙනුවෙන්ම ඉන්නේ. දැන් පුංචි උදාහරණයක් ගන්නම්. ඔබට සමහරට ඔබේම ගෙදර මේ වෙලේ බල්ලා ගැන අනුකම්පා හිතන පෞලි සමාජිකයෙක් දෙන්නෙක් ඉන්නවා. එයාට මේ මොහොතේ තර පාරේ ඉන්න බල්ලන්ට කෑම ටික හරි ගිහින් දෙනවා. ඒගොල්ලන්ට වෙන මොනවත් කන්න දෙන්නේ නැතුව කියලා. මොකද මේ අනිත් අය ගැන සිතීම තමයි ඒගොල්ලෝ ප්‍රගුණ කරලා තියෙන්නේ. එතන මේගොල්ලෝ ප්‍රගුණ කරලා තියෙන්නේ තමන් ගැන සිතීම. ආත්මාර්ථකාමීත්වය, ආත්මාර්ථකාමීකම තියා ගැනීම හැමතිස්සෙම දුකට සහ වේදනාවට සන්තාපයට ලක් වෙනවා. මොකද ඒගොල්ලෝ අර මේ මුළු ලෝකෙම තමන්ගේ දෙවුරුවර උඩ තියාගෙන ඉන්න ඇට්ලස් යෝධය වගේ අනුන්ගේ ප්‍රශ්නේ සියලු දේ අරගෙන වද වෙමින් ඉන්නවා. හැබැයි අපි හැමතිස්සෙම දැන් මට හුඟක් මතකයි ඕකෙදි එක පණිවිඩයක් කියන ඕෂෝ මෙන්න මෙහෙම කියනවා. අඳුර තියෙන්නේ ආලෝකය දකින්නේ අඳුරක් තියෙන නිසා විතරයි. දැන් ඔබට ආලෝකය දකින්න පුළුවන් වෙන්නේ අඳුරක් තියෙන නිසා විතරයි. එතකොට අඳුර නැත්නම් හැමතැනම ආලෝකය තිබ්බනම් ඒ ආලෝකයට වටිනාකමක් නැහැ. එතකොට මේ අඳුර තියෙන මිනිස්සු දිහා දැක්කන් පස්සේ ඔබ පළවෙනිම දේ වෙන්න ඕනි අපි දැන් කරන්නේ ඇයි මෙයා මෙහෙම කියලා අපි දුක් වීම වෙන්නේ. ඒක විය යුත්තේ ඒක නෙමෙයි, සතුටු වෙන්න උදම් මනන්න ඔබ ඒගොල්ලන්ගෙන් වෙනස් වුණා කියලා. පළවෙනි දේ ඔබ ඒගොල්ලන්ට වඩා වෙනස් කෙනෙක් කියන දේ පිළිබඳ සතුට ඇති කරගන්න. ඒ සතුටෙන් ලෝකෙ දිහා බලන්න. දෙවෙනි දේ ප්‍රාර්ථනා කරන්න, බ්ලෙස් කරන්න. මොකද එයා දැන් මේ එයා සංසාරයේ ස්වභාවය දන්නවනේ. මේ මිනිස් ආත්මයකට
බුදුහාමුදුරෝ දේශනා කරනවා නැවත මනුෂ්‍යාත්මයක උපදින්න තියෙන අවස්ථාව කනක් ඇස් බෑවි වියසිදුරේ ගහස බැදුව තරම් හරි පුංචි කියලා. එතකොට එහෙම පුංචි අවස්ථාවක තියෙන අයට මොකද ඊට කලින් හුඟක් අපායේ ඉපදෙන්න තියෙන අවස්ථාවක් තියෙන කෙනෙකුට එයා අපි දන්නවා එයා මේ කරන දේ එයා කොයි වගේ ආත්මයකද ලබනාත්ම උපදින්නේ කියලා. එතකොට මා කළ යුත්තේ ඒක ගැන පශ්චාත් තැවිලි වීමද එහෙම නැත්නම් මා මගේ සිතුවිලි පාවිච්චි කරලා ඔහුට ආශිර්වාද කිරීමද මීට වඩා හොඳ තැනක උපදින්න මීට වඩා බුද්ධිය ඇතිව උපදින්න කියලා ප්‍රාර්ථනා කිරීමද කරන්න ඕනේ. මෙන්න මේ කියන්නේ මේකට තමයි සතිමත් බව කියලා කියන්නේ මයින්ඩ්ෆුල්නස් සතිමත් බව. ඔබට සිදුවීමක් සිදු වුණා ඊට පස්සේ සිදුවීම සිදු වුණාම කවුරුර කෙනෙක් වෙන්නන් පස්සේ හදවතින්ම මට එහෙමුනේ කියන්නේ ජේසු මෙන්න මෙහෙම කියනවා ඔබ එක කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුල හරවන්න. ඔබ එක කම්මුලකට හැරෙව්වොත් අනිත් කම්මුල හරවන්න. බුදුහාමුදුරුවෝ මේක දේශනා කරනවා ඔබ හරියට ගිනි අඟුරු ගුලියක් මේ ගිනි අඟුරු ටිකක් දෑතට අරගෙන කාට හරි පහර දෙන්න යනවා. පිච්චෙන්නේ ඔබ මිස පිච්චෙන්නේ ඒ ගිහිල්ලා ගහන කෙනා නොවේ. එතකොට මේක නෙල්සන් මැන්ඩෙලා කියනවා මෙහෙම කතාවක්. දැන් මම තිරිණි ගැන මං අසතුටෙන් ඉන්නේ. දැන් මට තිරිණිව පේන්න බෑ. දැන් මං තිරිණි ගැන කේන්තින් ඉන්නවා කියන්නේ කොයි වගේ දෙයක්ද? නෙල්සන් මැන්ඩෙලා කියන්නේ මම වහ කුප්පියක් අරගෙන යනවා තිරිණිට පොවන්න. තිරිණි ගාවට ගිහලා මම බොනවා. දැන් බොන්නේ මමයි. ඔව්. එතකොට මොකද එකෙන් හානිය සිදු වෙන්නේ මට කේන්තින්. නමුත් මා කළ යුත්තේ මම හොඳාකාරවම දන්න එක දෙයක් තියෙනවා. මං සමහරලාට මට මේ හින්දා මම හදවතින්ම සමාව දෙන්න නැතු ඉන්නවා. මට වැරද්දක් කරපු කෙනෙකුට මම හදවතින්ම සමාව දෙන්නද තින්නි සමාව දීර මට දවස් දෙකක් තුනක් යනකොට මගේ ඇස් දෙක පරාපිටව මට පේන්න පටන් ගන්න ඕන් විඳවන විදිය. ඒකින්දා කිසිම හේතුවක්ින්දා මොනම දෙයක්ින්දවත් කේන්තියෙන් ද්වේෂ සහගතව තව කෙනෙක් දිහා බලන්න එපා ඉන්න එපා. මේ වෙලේ ඔබේ පාර ඉස්සරහා මිනිස්සු යනවනම් ඒගොල්ලන්ගේ මෝඩකමට මුග්ධකමට අනුකම්පා කරන්න හැබැයි පරිසම් වෙන්න. ඒ කියන්නේ ගෙට ගන්න එපා කොහොමත් ගෙට ගන්න එපා හැබැයි පරිස්සම් වෙන්න. හැබැයි ඔබේ පවුල ආරක්ෂා කරන්න. මොකද හිතන්න ඉතාපත්ම නරක දෙයක් කියන්නේ ඔබ COVID-19 වාහකයෙක් වෙලා ඔබ ගෙදර යනකොට ඔබ ගාව මේක තිබුණොත් ඔබ සෙල්ලම් කළ මොන හරි කළා යනකොට ඔබේ අවුරුදු 4ක 5ක පුංචි දරුවව ගෙනියන්නේ ඔබත් එක්ක නෙමෙයි ඇම්බියුලන්ස් එකේ යා තනියම යන්නේ. එයා රෝහලක ඉන්නේ තනියම. එයාට කාර්ය මණ්ඩලයේ ගිහිල්ලා ඒගොල්ලොත් මූණු පැලඳගත්ත කාර්ය මණ්ඩලෙ ගිහිල්ලා බලන විතරයි. ඔබ කැමති නම් ඔබේ දරුවා ඒ වගේ තත්ත්වයකට පත් කරන්න මේ වෙලේ එක්ස්පෝස් වෙන්න මේ වෙලේ රටේ නීතිය මේ මොහොතේ තියෙන නීතිය කඩමින් ඔබ හැසිරෙන්න මේ විදිහට. මොකද ඔබ නීතිගරුක වුණොත් ඔබ මේ මොහොතේ ඔබේ පවුල ගැන හිතලා ඔබ රට ගැන හිතලා මේ අපි ඉන්නේ නරකම අවස්ථාවක මේ මොහොතේ ඉතාමත්ම වගකීමෙන් වැඩ කරත් ඔබට අනිවාර්යයෙන්ම මේක ජය ගන්න පුළුවන්. ඔබත් එක්ක කතා කරන්න ආසයි මුළු දවසම මොනක් නමුත් අපිට මේ කාලේ අවසානයි. මේ අසිරිමත් මනස නේද page එක? අසිරිමත් මනස page එක හරහා YouTube channel එකක් තියෙනවද? YouTube channel එකක් තියෙනවා. හරි දෙක හරහාම ඔබට මේ අවශ්‍ය කරන තොරතුරු දැනගන්න පුළුවන්. ජීවිතේ ගොඩ නැගෙන්න ගොඩක් දේවල් positive thinking පැත්තෙන් ඔබට දැනගන්න පුළුවන්. ඉතින් ඔබතුමාට බොහොම ස්තුතියි. 0773658658 කියන දුරකථන අංකය හරහා 0773658658 කියන දුරකථන අංකය හරහා ඔබට පුළුවන් එතුමන් සම්බන්ධ කරගන්න කාලය වෙන් කරවා ගන්න. ඔබට යම් කිසි හෝ ගැටලුවක් තිබෙනවා නම් මානව හැකියාව විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ මහත්මයා බොහොම ස්තුතියි. හිත හදන්න හිත හයිය කරන්න අපිත් එක්ක එකතු වුණාට අයිබෝන් කියලා ඔබතුමාට සමදෙනවා. අයිබෝන් හොඳයි. දැන් කාන්තාවන්ට විශේෂ කාලයක් තමයි මෙතනින් එහාට එළඹෙන්නේ අපේ වැඩසටහනේ. එහෙම කියලා නෑ පුරුෂ පාර්ශවයේ ඔබටත් පුළුවන් කාන්තාවන්ට කෑම හදන්න උදව් කරන්න. මේ ගෙදර ඉන්න ටිකේ ටිකක් රසට වෙනස් දෙයක් හදාගත්තොත් කන්න නේද ඔබ ආසවේ. එනිසා මේ විරාමයෙන් අනතුරුව අපිත් එක්ක එකතු වෙන්න ඔබ රැඳිලා ඉන්නේ මේ අගහරුවාද දවසේ පියුම් වෙලත් එක්ක. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත්
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.